ලංකාවේ සෑම දවසකම හැමදාමත් ගේන මිනිසුන්ට හැදෙන්න මොනවහරි දෙයක් අරගෙනනවා. නැවතත් ගෙනාවා අදත් එකක්. ඊයේත් ගෙනාවා තවත් එකක්. මම මෑතකදී දැම්මා ඇල් පිටියේ ප්‍රදේශයේදී වාර්තා වුණු තමන්ගේ පියා විසින් තමන්ගේ දරුවාට පහර දුන්නා කියලා වීඩියෝ එකක්. හැබැයි ඒකේ අම්මයි කතන්දරේ ඊයමන් දාලා තිබ්බා. ගොඩක් අය දන්නේ නැතුව ඇති. හැබැයි අද දානවා තවත් එකක්. බලන්න කැමතිද? කලින් කතා කරපේකවත් අද දාපේකවත් මේ විදිහට දිගටම බලන්න අපිත් එක්ක රැඳිලින්න. ඒ වගේම තමයි ඔයාගේ අදහස පහලින් කමෙන්ට් සෙක්ෂන් එක දාගෙන යන්න. රට ගියාට පස්සේ තමන්ගේ දරුවෝ කියන එක අමතක කරන්න එපා මොනෑම් මොහොතකදීවත්. බලන්න ඉස්සලාම වීඩියෝ එක. මොකද්ද හිතෙන්නේ ගැන? අම්මා එහෙම ඉන්නකොට තාත්තා මෙන්න මේ විදිහට ඉන්නවා. තාත්තාගත් මෙන්න මේ විදිහට බලන්නකෝ. වැඩිපුරම මිනිස්සුන්ගේ ජීවිතය කියන්නේ ඔන්න ඕක තමයි. දුප්පත්කම නිසා විදේශ රටකට ගියාට පස්සේ කාන්තාව හෝ පිරිමි පුද්ගලයෝ සල්ලි අතට ගත්තට පස්සේ මිල මුදල් වැඩි වුණාට පස්සේ තමන්ගේ දරුවෝ කියන කත්තේව අමතක කරලා දානවා. තමන්ට ආදරය කරන්න ඉන්න හදවතින්ම ආදරය කරන දරු පිරිසක් අමතක කළා. තමන්ගේ දෙමව්පියන් අමතක කළා. තමන්ගේ සැමියත් අමතක කළා. තමන්ගේ බිරිඳ රට ගියාට පස්සේ අන්තර්ජාලයට දුරකථන මාර්ගයෙන් ෆෝන් අතට අරගෙන මොනහරි වීඩියෝ යොමු කරනවා. ඊට පස්සේ කාලය කාදමන්නට බැරි නිසා තවත් මිනිස්සු සෙට් කරගන්නවා. ඒක තමයි වැඩිපුරම සමහරක් අය ඉන්නවා ඒ වගේ දේවල් කරනවා. නමුත් මේක වැඩිපුරම රටේ ඉන්න කාන්තාවන්ට නෙමෙයි මේ කියන්නේ. හරක් වැඩ කරන වැඩිපුර ඉන්න කාන්තාවන්ට. ජීවිතය කියන්නේ ඕක නෙමෙයි. ජීවිතය කියන්නේ දුක්බර කතාවක් නිසා, දුක්බර කතාවකින් ගොඩ යන්න ඕන නිසා රට යනවා. රට ගිහිල්ලා පුංචි පැල්පතක් හදාගෙන හරි තමන්ගේ සැමියාට, තමන්ගේ දරුවට, තමන්ගේ අම්මා තාත්තට කන්න ටිකක් දෙන්න ඕන නිසා කීයක් හරි හම්බ කරගෙන මාසේ අවසාන පඩියක් අරගෙන ඒක ගෙදරට එවන්න තමයි ලොකුම බලාපොරොත්තු. මං හිතන්නේ එහෙමයි. කවදාවත් ඒ නිසා තමන්ගේ දරුවෝ කියන කොට්ටාස යමත කළා තවත් මිනිහෙක් හොයාගෙන සුරසප ලෝකෙට යන්න හදන්න එපා කවදාවත්. මේ තැනේ ජීවත් වෙන්නේ මම මිසක් මගෙන් පිට වෙන කෙනෙක් ඉන්නේ නැහැ. මොකද තවත් කෙනෙක් හම්බුණා කියලා තමන්ගේ ආදරේ කොලේකට විතරක් සීමා කරලා කවදාවත් තවත් මිනිහෙක් එක්ක සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඔබ කාන්තාවක් වෙන්න බෑ. ආදරේ කරනවා මුල්ම කාලෙදී. ආදරේ කරලා ටික කාලයක් ගියාට පස්සේ දරුවෝ හම්බුණාට පස්සේ ගැළපීම් කියනෙව්වා ගැළපෙන්නේ නැහැ කියලා තීරණයක් ගන්නවා. ඊට පස්සේ තමයි තීරණයක් ගන්නේ මට උඹ හරියන්නේ නැහැ, ඔබ මට හරියට සලකන්නේ නැහැ කියලා කාන්තාව පිරිසක් එහෙම කියන්න පුළුවන්. මේක පිරිමි පුජ්‍යලයටත් වැදගත් වෙනවා. එහෙම කරන්න එපා කවදාවත්. ජීවිත කාලෙම මැරෙන තුරාම එක්කෙනෙකුට විතරක් ආදරේ කරන්න බලන්න. හැමදාමත් එක්කෙනෙකුට විතරක් සීමා කරලා ජීවිතේ මිය යන තුරාම ඒ පුජ්‍යලයට විතරක් ආදරේ කරන්න. තමන්ගේ දරුවා අවසානයේදී අසරණවා තමන්ට අම්මෙක් තාත්තෙක් නැතුව ජීවත් වෙන්න වෙනවා මොහොතකදී. මේ ඇල් පිටි ප්‍රදේශයේ වාර්තා වුණු මේ සිදුවීම දිහා බලනකොට ඔයාලට මොකද්ද හිතෙන්නේ? අම්මා තාත්තා නැතුව තනි වෙනවා පුංචි මල් කැකුලක්. මල් කැකුලක් තනි වුණාට පස්සේ කිසිම කෙනෙකුට කියාගන්න විදිහක් නැති වෙනවා තමන්ගේ අම්මා තාත්තගේ ප්‍රශ්න නිසා. හැබැයි අවසානයේදී අසරණ වුණු පුංචි මල් කැකුලට
කිසිම කෙනෙක් නැති වෙනවා. ජීවිතය කියන්නේ ඕක නෙමෙයි. ඒ නිසා කවදාවත් රට ගියාට පස්සේ තමන්ගේ ප්‍රශ්න විතරක් ඉදිරියට තියාගෙන දුප්පත්කම නිසා මෙතෙන්ට ආවේ කියන එක විතරක් මතක තියාගෙන ජීවත් වෙන්න උත්සාහ දරන්න. සමහර කාන්තාවෝ ඉන්නවා රට ගියාට පස්සේ ලංකාවට එන්න විදිහක් නැතුව තමන්ගේ වීසා එක ඉවර වෙලත් තමන්ට රටේ ඉඳන් ලංකාවට එන්න විදිහක් නැහැ. හැබැයි ඒ අම්මලා ඇස් දෙකෙන් කඳුළු ගලනවා මේ ලංකාවට එන්න විදිහක් නැතුව. අසාධාරණ වෙනුවෙන් කතා කරන්නේ මං හැමදාමත්. ඒ අම්මලා කොයිතරම්නම් දුක් විඳිනවද තමන්ගේ දරුවෝ බලන් එන්න විදිහක් නැතුව. ඒකට මෙන්න මේ වගේ කාන්තාවෝ ලංකාවට ඇවිල්ලත් ලංකාවේ සුරතප හොයන්න වෙනත් මිනිස්සු පතාගෙන තමන්ගේ දරුවෝ අමතක කරලා තමන්ගේ බිරිඳව අමතක කරලා තවත් කෙනෙක්ව ප්‍රාර්ථනාවක් කරලා තවත් කෙනෙක්ව සැමියෙක්ව ලබන්න වාසනාවක් එක් කරන්න කියලා හිතලා ජීවත් වෙන කොට්ටාසයක් මේ ලෝකේ දකින්න ලැබෙනවා. දකින්න ලැබුණට වැඩක් නැහැ. හැබැයි අපි මිය යන තාක්කල් මිය යන මොහොතෙත් ඔබට කල්පනා කරන්න වෙනවා. අනිවාර්යෙන්ම හිතට එනවා මම මේ වගේ වැරද්දක් කළා නේද කියලා. සමහරක් වෙලාවට මේ වීඩියෝ එක දකිනකොට තාත්තගේ වැරද්දක් නැති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අම්මගේ වැරද්දක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒකේ කතන්දරේ අපි දන්නේ නැහැ. කවදාවත් මම කියන්නේ අපි කොලේකට විතරක් සීමා කරලා විවාහ වුණාට පස්සේ ඒක කොලේකට විතරක් සීමා කරන්න එපා කියලා. දරුවෝ හම්බුණාට පස්සේ ඒ දරුවෝ ටික අමතක කරන්න පුළුවන් නම් තමන් අම්මා කෙනෙක් වෙන්න බෑ. දරුවෝ දාලා තවත් මිනිහෙක් කතාද බඳින්න පුළුවන් නම් තවත් ඔබ අම්මා කෙනෙක් වෙන්න බෑ. දස මාසයක් උසේ තියාගෙන තමන්ගේ අම්මා විසින් දරුවෙක් වදලා අවුරුදු 4 5 දුප්පත්කම නිසා විදේශ රටකට යන්න පුළුවන් නම් ඔබ අම්මා කෙනෙක් වෙන්න බෑ. උන්ගේ දරුවව වෙනත් කෙනෙකුට කවදාවත් දාලා යන්න හදන්න එපා. මොකද අම්මා කෙනෙක් වශයෙන් සමහරක් අය දුප්පත්කම නිසා විදේශ රටකට ගියාට ඒ අම්මලා ගොඩක් හිතනවා තමන්ගේ දරුවා ගැන. නමුත් දරුවා ගැන හිතුවට වඩා නෑ සමහරක් වෙලාවට විදේශ රටින් ලංකාවට එනකොට දරුවා එක්ක මොනෑම් මොහොතකදී හෝ මොනෝ හරි දෙයක් කරගෙන නැත්තම් දරුවට තවත් කෙනෙක් විසින්ව මොනෝ හරි දෙයක් කරලා ඒ වගේ සත්‍ය සිදුවීම් ඔබ අසලත් ඇති දකින්න ලැබිලත් ඇති මේ කන්වලට ඕනි තරම් ඇහිලත් තියෙනවා. මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ යටින් දාන්නම් මං ඇල්පිටියේ ප්‍රදේශයේදී ඊට කලින් දාපු වීඩියෝ එකත් ඒකත් බලන්න. ඊට පස්සේ ඊයේ දාපු එකත් මං ඊට පස්සේ යටින් දාන්නම් ඒකත් බලන්න. අද දාන එකත් බලන්න. ඒ තුනම බලලා ඔයා තේරුම් ගන්න මොකද්ද මම මේ කතා කරපු මාතෘකාව කියලා. කතා කරාට පස්සේ ඔයාට යම්කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න මේක තමයි වෙලා තියෙන සත්‍ය සිදුවීම කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඔබත් මිනිසෙක් විය හැක. එහෙනම් යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න අම්මලාට මොකද්ද කියන්න තියෙන්නේ. රට ගියාට පස්සේ හැම වෙලාවෙම කියනවා දුප්පත්කම නිසා තමයි රට යන්නේ කියලා. රට යන මොහොතේදී ඒ රස්සා විතරක් කරගන්න ඊට අමතරව තවත් දෙයක් කරගෙන තවත් මිනිහෙක් සරණ පතාගෙන තමන්ගේ ධර්මල්ලුත් අමතක කරගෙන ලංකාවට බඩක් උස්සගෙන එන්න හදන්න එපා. පව් තමන්ට කියලා ඉන්න දරුවෝ ටික විතරක් මෙන්න මෙතනින් කල්පනා කරන්න. මම කියන දේ යම්කිසි දෙයක් ඔයා වැදගත් වෙයි කියලා හිතනවා නම් නැවතත් කියනවා ඔයාගේ අදහස පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මම කැලුම් TV. ඇලර්ජික් වෙන අයට ඇලර්ජික් වෙන්න පුළුවන්, ඇලර්ජික් නොවන අයට ඇලර්ජික් නොවෙන්න පුළුවන්. ඒක මට වචනයක් නෙමෙයි. යම්කිසි කෙනෙක් මම කියන එකෙන් දෙයක් වටහිලා හැදුනොත් ඒක තමයි අපි වැඩිපුරම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. තෙරුවන්ගේ සරණයි.